ඔගුල එකතුවෙලා ඉන්නේ බයෝමැප් සීරිස් එකත් එක්ක. අපි මීට සති කිහිපයකට කලින් කතා කරා ප්‍රංශයේ හිටපු අධිරාජයා නැපොලියන් බොනපාර්ට් ගැන. ඔගොල්ලන් දන්නවද නැපොලියන් බොනපාර්ට්ව අනුකරණය කරමින් විශාල සිංහාසනාරූඪ කිරීමේ උත්සවයක් පවත්වපු අප්‍රිකානු නායකයෙක් හිටියයි කියලා. ඔහු මධ්‍යම අප්‍රිකාවේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ හිටපු ෂෝන් බදර් බොකාසා. බොකාසාගේ ප්‍රධාන ලක්ෂණ දෙකක් තිබ්බා. එකක් තමයි ඔය ගරු නම්බු නාම වලට සහ පුහු ආටෝපයට කැමති වීම. අනික තමයි ප්‍රංශය ගැන තිබ්බ කැමැත්ත, ප්‍රංශ සංස්කෘතිය ගැන ඒ කාරණා ගැන තිබිච්ච කැමැත්ත. ඔහුගේ මේ පුහු ආටෝපයට තිබ්බ කැමැත්ත කොච්චරද කිව්වොත් ඔහු තමන්ගේ රාජ්‍යය අධිරාජ්‍යයක් බවට පත් කරලා ඉවර වෙලා විශාල උත්සවයක් පවත්වලා සිංහාසනාරූඪ කිරීමක් සිද්ධ කළා. නමුත් අන්තිමට ඔහුට ඔහුගේ බලය නැති වෙලා ගියා. අපි බලමු කොහොමද ඒක වුනේ කියලා. ෂෝන් බදර් බොකාසා ඉපදුනේ 1921 අවුරුද්දේ. ඔහුගේ පවුල සාමාන්‍යයෙන් ප්‍රංශ පාලනයේ, මොකද මධ්‍යම අප්‍රිකානු ජනරජය කියලා දැන් අපි හඳුන්වන ප්‍රදේශයේ ඒ කාලේ ප්‍රංශය යටතේ තමයි තිබුණේ. ඉතින් ප්‍රංශ පාලකයන්ට හිතවත් පවුලක් ඔහුගේ පවුල. ඉතින් බොකාසාත් ඒ කාලේ ඉඳලම සාමාන්‍යයෙන් ප්‍රංශයට හිතවත් මතවාදයක් තමයි ඔහුගේ තිබුණේ. බොකාසා තරුණ කාලේ ප්‍රංශ යටත් විජිත හමුදාවට බැඳුණා දෙවන ලෝක යුද්ධය පටන් ගන්න ටිකකට කලින්. ඊට පස්සේ දෙවන ලෝක යුද්ධය කාලේ ඔහු නිදහස් ප්‍රංශ හමුදාව යටතේ සේවය කළා කියලා සඳහන් වෙනවා. අපි නිදහස් ප්‍රංශ හමුදාව ගැන කතා කළා ෂාල්ස් ඩි ගෝල් ගැන මීට සති දෙකකට තුනකට කලින් කරපු ප්‍රෝග්‍රෑම් එකේදී. ඉතින් ඒ කාලේ දෙවන ලෝක යුද්ධ කාලේ බොකාසා නිදහස් ප්‍රංශ හමුදාවත් එක්ක කාලයක් හිටියයි කියලා සඳහනක් තියෙනවා. කොහොම හරි ඊට පස්සේ ඔහු ප්‍රංශ යටත් විජිත හමුදාවේ සෙබලෙක් විදිහට සහ නිලධාරියෙක් විදිහට වියට්නාමයේ තිබිච්ච යුද්ධයට සම්බන්ධ වුණා. වියට්නාමයේ 1945න් පස්සේ 1954 වෙනකම් ප්‍රංශයට විරුද්ධව නිදහස් අරගලයක යෙදුණා. මේ කාලේ වියට්නාමයට වියට්නාමයේ හමුදා සේවයට බොකාසා යනවා. මීට පස්සේ ඒ කාලේ ඉවරුණාට පස්සේ ප්‍රංශය අප්‍රිකාවේ යටත් විජිතවලට නිදහස ලබා දෙන්න පටන් ගත්තා 1960 විතර. 1958 ගිනියාව නිදහස් වෙනවා. නමුත් 1960 රටවල් ගණනාවක් ස්වාධීනත්වය ලබා ගන්නවා. මේ අවස්ථාව වෙනකොට බොකාසා තවමත් යටත් විජිත හමුදාවේ සේවය කරමින් හිටියේ. 1960 මධ්‍යම අප්‍රිකානු ජනරජය ස්වාධීනත්වය ප්‍රකාශ කරනකොට ප්‍රංශ ජාතිකයන්ට පුළුවන්කම ලැබෙනවා ඔවුන්ට හිතවත් ඩේවිඩ් ඩැකෝ කියන පාලකයෙක්ව එහි ජනාධිපති වශයෙන් පත් කරා. ඇත්තටම මධ්‍යම අප්‍රිකාවේ නිදහසට මෙහෙයවන ලද්දේ බෝතලමි බොගන්ඩා කියන නායකයෙක්. ඔහු නිදහස ලබා ගන්න ටික කාලයකට කලින් ගුවන් අනතුරකින් මරණයට පත් වෙනවා. ඒ පසුබිමේ තමයි ඩේවිඩ් ඩැකෝට බලය ලබා දෙන්න ප්‍රංශයට හැකියාව ලැබෙන්නේ. ඒ අනුව අර අපි සාමාන්‍යයෙන් කියනවා වගේ ප්‍රංශයට හිතවත්, එහෙම නැත්නම් අර කළු සුද්දෙක් තමයි මධ්‍යම අප්‍රිකාවේ නායකයා බවට පත් වෙන්නේ. ඊට පස්සේ දැන් බොකාසා කියන්නේ ඩේවිඩ් ඩැකෝගේ ඥාති සහෝදරයෙක් නෑකම්. 1962 බොකාසා යටත් විජිත හමුදාවෙන් අයින් වෙලා මධ්‍යම අප්‍රිකානු හමුදාවට සම්බන්ධ වෙනවා. මේ කාලේ මධ්‍යම අප්‍රිකානු හමුදාව කියන්නේ එච්චර ලොකු විශාල හමුදාවක් නෙමෙයි, කුඩා හමුදාවක්. මධ්‍යම අප්‍රිකානු ජනරජය කියන්නේ කොහොමත් එච්චර ලොකු රටක් නෙමෙයි ජනගහනය පැත්තෙන් ගත්තම. බොකාසා මේ හමුදාවට සම්බන්ධ වෙලා ටික දවසකින් ඒ හමුදාවේ හමුදාපති තනතුරටපත් වෙනවා. ඩැකෝ සහ බොකාසා අතරේ කොහොම හරි ඩේවිඩ් ඩැකෝ සහ බොකාසා අතරේ ඉතිරිවාදිකම් පටන් ගන්නවා වැඩි කාලයක් යන මත්තෙන්. මොකද බොකාසාගේ ආශාව තියෙන්නේ බලයට. අපි කලින් කිව්වා වගේ ගරු නම්බු වලට, පුහු ආටෝපයට, බලයට ඔහු ඉතාමත්ම ලැදි ලොල් පුද්ගලෙක්. ඉතින් බොකාසා සහ ඩැකෝ අතරේ මේ ගැටුම් නිර්මාණය වෙලා ඊට පස්සේ 1965 අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රියේ බොකාසා ඔහුට හිතවත් හමුදාව යොදවලා ඩැකෝව බලයෙන් ඉවත් කරනවා. 1966 ජනවාරි පළවෙනිදා නිවේදනයක් නිකුත් කරනවා ඩැකෝ ජනාධිපති ධූරය අතහැරියයි කියලා. යනවා බොකාසා
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ දෙවන ජනාධිපති බවට පත් වෙනවා. මධ්‍යම අප්‍රිකානු ජනරජය කියන්නේ ඇත්තටම ජනගහනය අතින් කුඩා රටක් වුණාට ස්වභාවික සම්පත් බොහෝ සෙයින් තියෙන රටක්. දියමන්ති වගේම යුරේනියම් වගේ දේවල් ඒ රටේ තියෙනවා. ඒ නිසා ප්‍රංශයට ඒ රට ඉතා වැදගත් වුණා. ඒ වගේම තමයි ප්‍රංශයට හිතවත් ඔය මධ්‍යම අප්‍රිකානු ප්‍රදේශයේ ප්‍රංශයට හිතවත් රාජ්‍යයන් කිහිපයක් මේ කාලේ තිබ්බා. ගැබොන්, ඊළඟට ජයර්, ඒ කාලේ ජයර් කියලා හඳුන්වපු දැන් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කියලා හඳුන්වන රාජ්‍ය සහ මධ්‍යම අප්‍රිකානු ජනරජය. ඉතින් මේ රටවල්වල පාලකයින් පවත්වාගෙන යෑමට ප්‍රංශය බොහෝ සෙයින් උත්සාහ කළා. මේ පසුබිමේ තමයි බොකාසාට පුළුවන්කම ලැබෙන්නේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බලය පවත්වාගෙන යන්න. ඉතින් ඔහු මුල් කාලේ ඉඳලම ඔහුට අර බලය සඳහා තිබිච්ච කෑදර බව හින්දා ඔහු විවිධාකාර තනතුරු තමන්ට විවිධාකාර නම්බුනාම තමන්ටම ලබා දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ රටේ ආර්ථිකය ගැන ගත්තොත් ඔහු කරපු දෙයක් තමයි රටේ තිබිච්ච සමහර රාජ්‍ය ආයතන විකුණලා දැම්මා. විකුණලා දැම්මම ඒවා මිලදී ගත්තේ ඇත්ත වශයෙන්ම ගොඩක් වෙලාවට බොකාසාගේ පවුලේ හිතවතුන් විසින්, ඔහුගේ භාර්යාවන්, ඊළඟට වෙනත් හිතවතුන් විසින්. ඉතින් ඒ අනුව අන්තිමට ඔහුගේ පාලන කාලේ ඉස්සරහට යනකොට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ගොඩක් ව්‍යාපාර බොකාසාගේ පවුලේ කට්ටියට අයිති වෙන තත්ත්වයක් ඇති වුණා. ඔහු ඔහුගේ පාලනය ටික කාලයක් කරගෙන යනකොට ජීවිතාන්තය දක්වා ජනාධිපති, නැත්නම් යාවජීව ජනාධිපති ලෙස තමන්ව හඳුන්වා ගත්තා. ඊට පස්සේ තමන්ගේ රට ඉදිරියට ගෙන යන්න, එහෙමත් නැත්නම් තමන්ගේ රටේ මාෂල්වරයා කියලා නමක් තමන්ටම දාගත්තා. ඔය විදිහට විවිධාකාර තනතුරු තානාන්තර තමන් වෙතම පවරා ගන්න ඔහු කටයුතු කරා. හැබැයි ඔහුට ඒකත් ප්‍රමාණවත් උනේ නැහැ. ඔහුට අවශ්‍ය වුණා අධිරාජයෙක් විදිහට තමන්ව හඳුන්වා ගන්න. ඉතින් 1976 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 4 වෙනිදා අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් බොකාසා තමන්ව අධිරාජයෙක් ලෙස හඳුන්වා දුන්නා. ඒ අනුව මධ්‍යම අප්‍රිකානු ජනරජය මධ්‍යම අප්‍රිකානු අධිරාජ්‍ය බවට පත් වුණා. බොකාසා තමන්ව හඳුනාගත්තේ පළමුවන බොකාසා විදිහට. ඊළඟට සිංහාසනාරූඪ කිරීමේ මහා උත්සවයක් පවත්වන්න ඔහුට අවශ්‍යතාවය තිබ්බා. දැන් අනික් ඔහු දෙසැම්බර් 4 වෙනිදා තෝරගත්තු හේතුව තමයි නැපෝලියන් බොනපාට් අධිරාජයා විදිහට ප්‍රකාශයට පත් කරේ තමන්ව 1804 දෙසැම්බර් 4 වෙනිදා. ඒ නිසා තමයි බොකාසා දෙසැම්බර් 4 වෙනිදා තෝරගත්තේ. ඒ අනුව 1977 දෙසැම්බර් 4 වෙනිදාට ඔහු සැලසුම් කරා විශාල උත්සවයක් පවත්වන්න ඔහුගේ අභිෂේක මංගල්‍යය, නැත්තම් සිංහාසනාරූඪ කිරීමේ මහෝත්සවය. මේ උත්සවය සඳහා ඔහු අති දැවැන්ත වියදමක් දරන්නට සූදානම් වුණා. දැන් මෙච්චර සල්ලි තිබුණේ නැහැ මධ්‍යම අප්‍රිකානු ජනරජයට. ඇත්තටම කිව්වොත් මිලියන 30ක් ඩොලර් මිලියන 30ක් විතර ඒ කාලේ වියදම් කරා කියලා අනුමාන කරනවා. ඉතින් මේ මුදල ලබා ගන්න ඔහුට තිබිච්ච හොඳම ක්‍රමය තමයි ප්‍රංශය. ඉතින් ඔහු ප්‍රංශයට ගිහිල්ලා ප්‍රංශයේ ඒ කාලේ ජනාධිපති වැලේරි ගිස්කාඩ් ඩියස්ටාන් ඔහුත් එක්ක මේ සාකච්ඡා කරලා ආධාර ඉල්ලුවා කියලා සඳහන් වෙනවා. මේ විශාල ව්‍යාපෘතිය සඳහා, මොකද්ද ව්‍යාපෘතිය? තමන්ව අධිරාජ්‍යයක් බවට පත් කරගෙන. ඔහුට මේකට නිදහස කාරණයකුත් තිබ්බා. ඔහු සඳහන් කරේ මේ තමන්ගේ රාජ්‍ය අධිරාජ්‍යයක් බවට පත් වුණාම ලෝකයේ තමන්ට තියෙන තැන ඉහළයයි, තමන්ට පිළිගැනීමක් ලැබෙයි වගේ කාරණාව තමයි ඔහු සඳහන් කළේ. නමුත් ඉතින් ඇත්තම කාරණේ ඊට වඩා වෙනස්. ඔහුගේ අර අධිරාජ්‍ය උමනාව තිබ්බේ අර පුහු ආටෝපේට තියෙන කැමැත්ත නිසා. දරුවත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න ඕනේ මේ වෙලාවේ. දරුවෝ තරම් අපි ගැන හොඳට දන්න වෙන කවුරුත් නැහැ. ඇත්තටම අපි පුදුම වෙනවා දරුවෝ කොච්චර අපි ගැන දන්නවද කියලා දැනගත්තොත්. මොකද දරුවෙක් උපදින්නම ඉගෙන ගන්න. යාර ඉගෙන ගන්නේ නැතුව ඉන්න බෑ. දරුවා කියලා කියන්නේ ඉගෙන ගන්නම එන කෙනෙක්. එතකොට එයා අපි ඉගෙනුවත් නැතත් ඉගෙන ගන්නවා. දරුවන්ට කුඩා කාලේ ඉඳන් අපි විතරයි ඒගොල්ලන්ගේ ලෝකේ. අපි හැරෙන්න වෙන දෙයක් ඒගොල්ලන්ට හිතන්න බෑ. Thank you.
කොහොමාරි අපි මේ කියන්නේ 1970 ගණන් වෙනකොට මේ කාලෙදී ප්‍රංශයට මධ්‍යම අප්‍රිකාව අවශ්‍යතාවයක් තිබුණා. මොකද මේ කාලේ වෙනකොට එක පැත්තකින් සීතල යුද්ධය තිබුණා. ඇංගෝලාව වගේ රටවල් වල සිවිල් යුද්ධයක් ඇති වෙලා තිබ්බා නිදහස ලබා ගැනීමෙන් අනතුරුව. එතකොට ඇමරිකන් සහ සෝවියට් කඳවුරු දෙක දෙපැත්තක ඉඳෙද්දි ප්‍රංශය තරමක් තමන්ගේම ස්වාධීන ගමනක් යමින් හිටියා විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විශේෂයෙන්ම තමන්ගේ පරණ යටත් විජිත සම්බන්ධයෙන් ඒ වගේම පරණ යටත් විජිතවල ප්‍රංශයට හිතවත් ආණ්ඩු බලයට පත් කරගෙන ඒවා ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය තිබ්බා ඊළඟට ඒ රටවල සම්පත් උකහා ගැනීම අවශ්‍යතාවය ප්‍රංශයට තිබ්බා දැන් අර මං කලින් කිව්වා වගේ ගැබොන් සයර් සහ මධ්‍යම අප්‍රිකානු ජනරජය කියන රටවල් තුන මධ්‍යම අප්‍රිකාවේ ප්‍රංශයේ තැන ස්ථාවර කරන්න සමත් වුණා මේ මේක ප්‍රතිපලයක් විදිහට ප්‍රංශය බොකාසා එක්ක හිටියා. එතකොට ප්‍රංශයට බයක් තිබ්බා බොකාසා එක පැත්තකින් ලිබියානු නායක මුවම්මර් ගඩාෆිත් එක්ක සම්බන්ධකම් ඇති කරගනී කියලා. මොකද එහෙම බොකාසා ඒ වගේ පොඩි පොඩි ඇඟවීම් කරලා තිබුණා. අනිත් පැත්තට සීතල යුද්ධය පැවතිච්ච තත්ත්වය නිසා ඒ තිබ්බ තත්ත්වය යටතේ ඒ ප්‍රදේශය ස්ථාවරව Tamanට හිතවත් ආණ්ඩු පවත්වා ගැනීමට අවශ්‍යතාවය ප්‍රංශයට තිබ්බා. මේ කාරණාත් එක්ක ප්‍රංශය අනිත් පැත්තට දියමන්ති සහ යුරේනියම් වගේ සම්පත් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තිබ්බා. මේ ඔක්කොමත් එක්ක ප්‍රංශය අන්තිමට කැමැත්ත පළ කළා බොකාසාට උදව් කරන්න මේ බොකාසාගේ මහා ව්‍යාපෘතියට මොකද්ද මේ අධිරාජ්‍යයක බවට පත්වීමේ ව්‍යාපෘතිය. ඒ අනුව 1977 දෙසැම්බර් 4 වෙනිදා බොකාසා අධිරාජ්‍යයක බවට පත් වුණා. දැන් ඕගොල්ලන්ට මතක ඇති කලින් මම කිව්වා මේ අභිෂේක මංගල්‍යයට එහෙම නැත්නම් මේ කිරුළු පැළඳීමේ මහෝත්සවයට ඩොලර් මිලියන 30ක් විතර වියදම් කරා කියලා. මෙහිදී ඔහු ප්‍රංශ ජාතික ශිල්පියෙක්ව යොදාගත්ත ඔහුගේ සිංහාසනය නිර්මාණය කරන්න. ඒතකොට බොකාසාගේ සිංහාසනය ලෝකඩ වලින් හදලා රන් ආලේප කරපු සිංහාසනයක්. මේ සිංහාසනයට විතර ඩොලර් මිලියන 2.5ක් විතර වියදම් කරා කියලා සඳහන් වෙනවා. ඊට අමතරව ඔහු ඔහුගේ රථය අධිරාජයා ගමන් කරන නිල රථය අශ්වකරත්තයක්. ඒ අශ්වකරත්තය ගෙන්වගත්තේ ප්‍රංශින්. ඒ අශ්වකරත්තය සඳහා සුදු අශ්වයෝ 8 දෙනෙක්, සෛන්දවයෝ 8 දෙනෙක් ගෙනාවා. ඊළඟට ඔහුගේ ජනාධිපති ආරක්ෂක බලකායට තව අශ්වයෝ ටිකක් ගෙනාවා. ඊළඟට ඔහුගේ ඔටුන්න සහ අනිකුත් ආභරණ රාජකීය ආභරණ හදන්න තවත් ඩොලර් මිලියන ගණනක් වැය කරා. ওই විදිහට තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය සහ ඊටත් වඩා ඇත්තටම මේ උත්සවය සඳහා ඔහු විශාල මුදලක් වැය කරා. මේ තමන්ගේ අර අධිරාජ ප්‍රතිරූපය නගා සිටුවන්නේ කොච්චරද කිව්වොත් ඔහු විශේෂයෙන්ම මම කලින් කිව්වාගේ නැපෝලියන් ගැන ඔහුගේ තිබිච්ච ලොල් බව නිසා ඔහු කොච්චරද කිව්වොත් ඔහුගේ ඇඳුම හදා ගන්න බාර දුන්නේ නැපෝලියන්ගේ නිල ඇඳුම් හදපු කම්පැනියට. අවුරුදු 200කට කලින් නැපෝලියන්ගේ නිල ඇඳුම් හදපු සමාගමට තමයි ඔහු ඒ වැඩේ බාර දුන්නේ. ඒ වගේම රටට පැමිණෙන අමුත්තෝ අරගෙන යන්න ඒ මර්සිඩීස් රථ 60ක් ගෙන්නගත ජර්මනිය. මේවා දැන් මධ්‍යම අප්‍රිකාව තියෙන රට මැද්දේ කියන මහද්වීපයේ මැද්දේ තියෙන. එතකොට කැමරූන් වලට ගෙනල්ල කැමරූන් වල ඉඳන් තමයි මධ්‍යම අප්‍රිකාවට ගෙනාවයි කියලා සඳහන් වෙන්නේ. ඒකටත් තවත් වියදමක් දැරුවා. ඉතින් ඔහු බලාපොරොත්තු වුණා හුඟක් දෙන විදේශීය ජනාධිපතිවරු අගමැතිවරු වගේම අධිරාජයින් ඒ කාලේ අධිරාජයින් දෙන්නෙක් හිටියා හිරොහිතෝ අධිරාජයා ජපානයේ සහ ඉරානයේ ෂාරෙසා පාලවි මේ දෙන්නටත් ආරාධනා කරා මේ දෙන්නත් පැමිණි කියලා බලාපොරොත්තුෙන් හිටියා ඊට අමතරව ජනාධිපතිවරු බලාපොරොත්තුෙන් හිටියා නමුත් අන්තිමට කිසිම රාජනායකයෙක් ආවේ නැහැ අධිරාජ්‍යෝ දෙන්න ආවෙත් නැහැ වෙනත් රාජනායක මට්ටමේ ජනාධිපතිවරු කවුරුවත් ආවේ නැහැ කොටින්ම කිව්වොත් ප්‍රංශ ජනාධිපති ආවේ නැහැ මේ උත්සවයට ඉතින් විශේෂයෙන්ම අප්‍රිකානු නායකයෝ කවුරුවත් ආපු නැති එක ගැන බොකාසා පස්සේ කියපු කතාවක් තියෙනවා ඒක තමයි ඒගොල්ලෝ නිකන් ජනාධිපතිවරු මම අධිරාජ්‍යයෙක්නි මට ඉරිසියාවට තමයි ඒගොල්ලෝ ආවේ නැත්තේ කියලා ඉතින් ඒ වගේ පුද්ගලයෙක් තමයි බොකාසා ඒ වගේම බොකාසා තවත් අතකින් ඉතාම දරුණු මර්ධනකාරයෙක් වුණා ඔහුගේ ඔහුගේ විරුද්ධවාදී මෙහිදී ඉතින් ඔහු ඇත්ත විරුද්ධවාදියෝ වගේම ඔහුගේ හිතලු අනුවත්
මිනිසුන්ව සමහරවල් ඝාතනය කරා. විශේෂයෙන්ම 1976 දී ඔහු ඝාතනය කරන්න කරපු උත්සාහයෙන් පස්සේ ඔහුගේ ඥාතියෙක්වත් මරණ දඬුවමට ලක් කරන්න ඔහු කටයුතු කරා. ඊට අමතරව ඇත්ත කුමන්ත්‍රණ සහ බොරු කුමන්ත්‍රණ විවිධාකාර දේවල් මත විවිධාකාර අයව පටලලා ඔවුන්ව මර්ධනය කරන්න බොකාසා කටයුතු කරා. මර්ධනයෙන් තමයි බොකාසා ඉස්සරහට රට ගෙනිච්චේ. දැන් අච්චර විශාල උත්සවයක් පවත්වලා සිංහාසනාරූඪ කරාට පස්සේ ඒ කියන්නේ තමන්ගේ රටේ වාර්ෂික තමන්ගේ රටේ අයවැයෙන් 25ක් විතර යන විශාල වියදමක් මේ 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 උත්සවයට වියදම් කරලා මේ විදිහේ මේ විශාල ජාතික ධනය නාස්තියක් කරාට පස්සේ සහ රටේ තිබිච්ච කලමනාකරණය දුර්වල වුණාට පස්සේ يعني බොකාසාගේ යටතේ ආර්ථික කලමනාකරණය බොහෝ සෙයින් දුර්වල වුණා මේ පසුබිමේ ආර්ථිකය කඩාවැටෙන්න පටන් ගත්තා කොච්චරද කිව්වොත් දියමන්ති කර්මාන්තය පවා හරියට කලමනාකරණය නොවීම හේතු කොටගෙන කඩාගෙන වැටෙන්න පටන් ගත්තා මේකේ ප්‍රතිඵලයක් විදිහට රටේ ජනතාවගේ විරෝධය නැගෙන්න පටන් ගත්තා ඒ වගේම තමයි සඳහන් වෙනවා මේ දැන් යුද්ධ හමුදාව එහෙම මුදල් හොයාගන්න ඇතු දඩයන් කරන්න පටන් ගත්තා කොමාරි 1978 79 වගේ වෙනකොට බොකාසාගේ ආණ්ඩුව කෙමෙන් කෙමෙන් දිගටම නැගෙන ජනතා විරෝධයන්ට මුහුණ දෙන්න පටන් ගන්නවා 1979 ජනවාරි වල ආහාර හිඟකම නිසා ජනතා විරෝධය මතුවෙනවා ඊට ටික දවසකට පස්සේ ශිෂ්‍ය විරෝධතාවයක් මතුවෙනවා ශිෂ්‍ය විරෝධතාවය දක්වන්නේ නිල ඇඳුම් නීතියක් පිළිබඳව ඒ කියන්නේ පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයින්ට නිල ඇඳුම් අනිවාර්ය කරනවා මේ නිල ඇඳුම් අරගන්න ඕනේ බොකාසාගේ භාර්යාවට අයිති සමාගමකින් කියලා තමයි ප්‍රකාශ කරන්නේ ඒ සමාගම ලොකු විරෝධයක් නිර්මාණය වෙනවා මොකද දැන් නිල ඇඳුම් කිව්වම දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් නමුත් දැන් නිල ඇඳුම් පවා සපයා ගැනීම අසීරු ළමයි තමයි ඒ රටේ ශිෂ්‍යයෝ වැඩි දෙනෙක් මොකද අන්ත දුප්පත්ේ රට අදටත් එහෙමයි දේශපාලන ප්‍රශ්න නිසා මධ්‍යම අප්‍රිකානු ජනරජය කියන්නේ අදටත් ඉතාමත්ම දුගී දුප්පත් රාජ්‍යය ඉතින් මේ වගේ රටක මේ වගේ නීතියක් ගෙනවම ඒකට විශාල විරෝධයක් මතුවෙන්න පටන් ගන්නවා ළමයි කියන්නේ ශිෂ්‍යයෝ අවුරුදු 12 13 14 15 ශිෂ්‍යයෝ පාරට බහින්න පටන් ගන්නවා ඒකට විරෝධතාවය දක්වන මේ අවස්ථාවේ හමුදාවයකවල ශිෂ්‍යයනු මර්ධනය කරනවා ශිෂ්‍යයනු ඝාතනය කරනවා ඊට පස්සේ සමහර ශිෂ්‍යයනු අරගෙන ගිහිල්ලා ඔවුන්ට වද දීලා මරා දැම්මයි කියලා සඳහන් වෙනවා මේ වෙනකොට බොකාසාට ප්‍රධාන ආධාරකාරය වෙලා හිටපු ප්‍රංශයටත් බොකාසා ප්‍රශ්නයක් වෙන්න පටන් ගන්නවා මොකද මේ වගේ මානව හිමිකම් කඩ කරන මේ වගේ මර්ධනකාරී පාලකයෙක්ව දිගටම ආරක්ෂා කිරීම පිළිබඳව ප්‍රංශයට විශාල විරෝධයක් මතුවෙන්න පටන් ගන්නවා ඒ වගේම ප්‍රංශයට ඇත්තටම ලැජ්ජාවට පත් වෙනවා දැන් මේ සිද්ධ වෙලා යන දේවල් අනුව මේ 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 තමන්ගේ ආරක්ෂාව යටතේ මේ පුද්ගලයා කරන දේවල් සම්බන්ධයෙන්. ඉතින් ප්‍රංශය මේ අවස්ථාවේ බලනවා මොනවද තමන්ට කරන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ ඔවුන් අවසානයේ තීරණය කරනවා අර ඔවුන් විසින් ඔවුන්ගේ උදව්වෙන් බොකාසා විසින් බලයෙන් පහ කරපු ඩේවිඩ් ඩැකෝව ආපහු බලයට ගේන්න. ඒ අනුව 1979 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ සිද්ධ වෙන මෙහෙයුමක ඇත්තම ප්‍රංශ හමුදාව මැදිහත් වෙලා කරන මෙහෙයුමකින් පස්සේ බොකාසාව බලෙන් නිරපා හරිනවා ඊට පස්සේ බොකාසා කාලයක් කෝට් එඩිවවල ඒ කියන්නේ අයිවරි කෝස්ට් වල කාලයක් ජීවත් වෙලා ඊට පස්සේ ඔහුට ප්‍රංශයට යන්න අවස්ථාව ලැබෙනවා ප්‍රංශය කියන්නේ ඇත්තම බොකාසා තමන්ගේ හමුදාවට යටතේ හමුදාවට කරපු සේවය වෙනුවෙන් ඔහුට ප්‍රංශයට එන්න අවස්ථාව ලබා දුන්නා කියලා දැන් බොකාසා එකතු කරගත්තු සල්ලි වලින් ඒ වෙනකොට ප්‍රංශයේ විවිධාකාර දේපල ඔහු මිලදීගෙන තිබ්බා යනු ඔහුට හොඳට සැප පහසුවෙන් ප්‍රංශයේ ජීවත් වෙන්න පුළුවන්කම තිබ්බා බොකාසා නැති අතරේ බොකාසාට විරුද්ධව නඩු විභාගයක් පවත්වලා ඔහුට මරණ දඬුවම නියම කරනවා 1980 දී 1986 දී කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච විදිහට බොකාසා ආපහු මධ්‍යම අප්‍රිකානු ජනරජයට එනවා දැන් මධ්‍යම අප්‍රිකානු අධිරාජ්‍යය නෙමෙයි බොකාසාව බලෙන් නිරපුවාට පස්සේ ඒ අධිරාජ්‍යය පැත්තකට දාලා ආපහු මධ්‍යම අප්‍රිකානු ජනරජය බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මධ්‍යම අප්‍රිකානු ජනරජයට 1986 දී ඔහු ආපහු පැමිණෙනවා. ඒ අවස්ථාවේ ඔහු අතරම් කොට අරගෙන ඔහුට විරුද්ධව නඩු විභාගයක් පවත්වනවා. ඔහු මිනිමස් කෑවයි කියලා චෝදනාවක් තියෙනවා. ඒකට විරුද්ධවත් නඩු විභාගයක් පවත්වනවා. නමුත් ඒ චෝදනාව ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ නැහැ.
කෙසේ වෙතත් උද්ඝෝෂකයන් මර්ධනය කිරීම වගේ කාරණා සම්බන්ධයෙන් ඔහුට විරුද්ධ නඩුවක් පවත්වලා ඊට පස්සේ ඔහුට මරණ දඬුවම ලබා දීලා ඊට පස්සේ ඒ අවුරුදු 20කට සිර දඬුවමක් දක්වා ඒක අඩු කරන්න කටයුතු කරනවා. ඒ කටයුතු කරලා ඊට කාලයකට පස්සේ 1993 දී බොකාසාව නිදහස් කරන්න මධ්‍යම අප්‍රිකානු ජනරජය කටයුතු කරනවා. බොකාසා කවදාවත් තමන් කරපු දේවල් සම්බන්ධයෙන් පසුතැවීමකට නම් ලක් වුණේ භාජනය වුණේ නැහැ. ඔහු 1993 දී නිදහස ලැබුවට පස්සේ ඒ වෙනකොට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන නියමිතව තිබුණා. ඉතින් බොකාසා ඒ ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වෙන්න අවසර ඉල්ලුවා. ඔහුට අවසර ලැබුණේ නැහැ. ඔහු අවසර ඉල්ලුවේ පළවෙනි බොකාසා කියන නමෙන්. ඔහු තාමත් විශ්වාස කළේ තමන් අධිරාජයෙක් කියලා. ඒක තමයි ඔහු පවත්වාගෙන ගියේ. ඊට පස්සේ 93න් පස්සේ ඔහු සාමාන්‍ය ජීවිතයක් ගත කරා. ඒ කියන්නේ එහෙම දේශපාලන බලයක් නැති සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට ඔහු ජීවත් වුණා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ. ඔහුගේ මරණය දක්වා 1996 දී. ඉතින් බොකාසා වගේ අය හුදෙකලා නැහැ අප්‍රිකානු ඉතිහාසයේ ගත්තම විශේෂයෙන්ම ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, සෝවියට් දේශය වගේ විවිධාකාර රටවල්වල ආශිර්වාද මත විවිධාකාර ඉතාමත්ම ප්‍රචණ්ඩකාරී ඒකාධිපතියෝ අප්‍රිකාවේ හිටියා. බොකාසා එයින් එක ඉතාමත්ම කුප්‍රකට උදාහරණයක්. ඉතින් ඒ සමහර අයට උනේ අන්තිමට ඒ ඔවුන්ට ආධාර කරපු රටවල් වලටම ඔවුන් ප්‍රශ්නයක් බවට පත් වෙච්ච එක. බොකාසා එකට හොඳම උදාහරණයක්. තවත් අය වෙන වෙන හේතු මත බලය නැති වුණා. හුඟක් ඒකාධිපතීන්ට අන්තිමට විවිධාකාර ක්‍රම වලින් බලය නැති වුණා. බොකාසා තමයි හැබැයි එක ප්‍රධානම උදාහරණයක් වෙන්නේ. තමන් ආධාර උපකාර කරපු අය ඒ රාජ්‍ය විසින්ම අන්තිමට ඔහුව බලයෙන් නිරපා හැරපු. ඒකට හේතුවනේ බොකාසාගේ ක්‍රියාකලාපයන් ප්‍රශ්නයක් වෙච්ච එක අන්තිමට ඔහුට උදව් කරපු අයට පවා. හැබැයි බොකාසා වගේ අය අප්‍රිකාවේ ඒ කාලේ විශේෂයෙන්ම ඕනතරම් හිටියයි කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. අපි මේ වගේ වීඩියෝස් දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා e-learning.lk YouTube channel එක subscribe කරන්න. ඒ වගේම Facebook page එක like කරන්න. Facebook page එකේ link එක ඔයගොල්ලන්ට description එකෙන් බලා ගන්න පුළුවන්.